Portugal Pura in Menikak, Paragon 2, Sima Saita Janaka Bogolagama Saha Samagama Kurunagala. QR Ketakrame Yatati, Mavenipita, Divinapura Pirum Halvalin, Indra Nikut Kiranaba. Vidrupala Habalashat Yamatan Ship of the Way, Yerati, Navavavinipita, Bahanik Laksha, Dahana Vadahas, Desiatis Atakata, QR Ketakrame Yatati, Indra Nikut Kalababai. Mavenipita QR Ketakrame, Liapadinchi Vieti, Bahanas and Kiabu, Panas Dilaksha Hette Hatradahas, Atasia, Indra Nikut Kirimata Yame, DQR Ketakrame Pilibanda, Vivi the Gatalu Matu and Pudgilinta, Sahilaba Dimeter, Kalatra Pradishilikam Karia in the Daharin Pirisakda, Emistane and Disit Nava. යන්නෙන්න කෙලිම දෙලින් 70ක් යනවා දැන් වදින්න 20යි අපිට අනිවාර්යෙන් ලෝරිනේ ලෝරියර 20ක් මොනවා කරන්නද ලෝරියර 70ක් අනිවාර්යම නේ අපි ඇම්බිලි පිට යන්නේ ඇම්බිලි පිට ගිහිල්ලා එනකොට දෙලින් 35යි මොනවා කරන්නද වදින්නේ පොරණ කලුපන පිහිටි සිපෙට්කෝ ඉන්දන හලට දින දෙකකට පසුව අද දැස්සන පෙට්‍රල් පැමිණියා පෙට්‍රල් ලබා ගැනීමට ජනතාව දිගු පොලිම් වල රැඳී සිටින අතර QR කේතක්‍රම යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා දැන් හැමෝම ඇවිල්ලා කියනවා මේ ත්‍රිවිල් කට්ටිය ඇවිල්ලා මේ ත්‍රිවිල් මාපියාවක් දෙයක් ඇති කරගෙන ත්‍රිවිල් වලින් පෙට්‍රල් ඇදලිකුන් නැහැ කියලා අපිට ත්‍රිවිල් පෙට්‍රල් වලින් මේ ත්‍රිවිල් එකකට පෙට්‍රල් ලීටර 5ක් ගහගෙන ඉවරලා මේ ඇදලා විකුණන්න පුළුවන් සයිස් එකක් නැහැ. ගෙදර පාවිච්චි කරන තෙල් ලීටර 5ක් කියන දේ ගෑවෙනවා මදි සතියකට. අපේ ළමයන් ඉස්කෝලේ ගෙනියන්න ගේන්න අපිට දවසකට කිලෝමීටර 28ක් තියෙනවා. පිට හැරක දුවාගෙන තියා ජීවිතේ මේ හන්දියට පාක් එකට ඇවිල්ලා මේ එන්නවත් පෙට්‍රල් නැහැ. තෙල් ලීටර 5ක් කියන්නේ මේ මේකලෝ නිකන් සෝබන කතාව මේ කරන්නේ. මේ අතර හිඟුරක් ඩිසිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේද අද ඉන්ධන නිකුත් කෙරුණා. ක්‍රමයට හොඳයි හොඳයි ඒ වුණාට අපි හයරින් කරන අයනේ අපිට ලීටර 5ක් සතියට වැටලා වැඩන්නේ මදි ඇත්තටම කියනවා නම් මදි අපිට දවසර ලීටරයක්වත් වැටෙන්නේ නැහැ ඒ හින්දා මේ කරන ක්‍රමය හොඳයි තෙල් ප්‍රමාණය මදිකම තමයි තියෙන්නේ අතරි රුපියල් 500ක තෙල් දෙන ඉතින් ඒක ගන්න එක දවසක් පෙරට කිව්වම අනිත් දවසේ දැන් ආවේ පෙරට යන්න ආවේ මං කැම එකත් එක බයිටි එක තියන අද පෙරට යන්නේ නැහැ ඒක ගත්තාගෙන ගෙදර යනවා හෙට පෙරට මේ අතර ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා නොදීමට විරෝධය පළ කරමින් මාර්ගාංක 120 පිටකොටුව ගැස්බැව ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික බස් රථ සේවකින් ධාවනින් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාතර පෞද්ගලික බස් රියදුරන්ද අද තම බස් රථ ධාවනින් ඉවත් කර තිබෙනවා. දුරගමන් සේවා සහ පළාත් බස් රථ සියලුම දෙනා මේකට සහයෝගය දෙනවා මේ හෙට වෙනකොට ගාල්ල අම්බලන්ගොඩ මේ සමාගම් වල සියලුම දෙනා සහභාගී වෙනවා සමහර විට කුරුණෑගල සහභාගී වෙනවා සියලුම දෙනා ඉල්ලන්නේ අපිට ඩිපෝලින් නෙමෙයි බුද්දලක ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා දෙන්න කටයුතු කරන්න කියලා මගේ ගමන් වාරයේ දවස බැලුවොත් මට ගමන් වාර 6ක් තියෙනවා දවසට දුවන්න. ତොර ලීටර 8ක් විතර එක ගමන් වාරයකට පිච්චෙනවා. ତොර අපි සතියකට ලීටර 40ක් අරගෙන ඒ එක දවසක් මේ සේවාව යොදවන්නේ කොහොමද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවටපත් වුණා. බස් නැහැ ඉතින් පේනවනේ මොනවා කියන්නද? උදේ ඉඳලා ඉන්නවා ඉතින් බස් එකක් නැගන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එකට බෙහෙත් ගන්න යන්න කොළඹ තියෙන්නේ. අටහමාරට තමයි මාතර තාවේ. මට හතර ડોක්ටර් සැනල කරලා තියෙන්නේ. දැන් මට යආ ගන්න බැරුව මේ වින්නෝ. මේ අතර මාතර බලස්කුඩු ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම පෞද්ගලික බස් රථ සේවකින්ද අද වැඩමරචනයක නිරත වෙනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවටපත් වුණා. බස් රථ ස්ට්‍රයික් දිය ගහන්නේ නැහැ. පෙට්‍රල් තෙල් දෙන්නේ නැහැ, ඩිපෝ තෙල් දෙන්නේ නැහැ. එක එකට මාතර මිදිර දුන්න තෙල් ලීටර 80ක් වුණා. ඉතින් 80ක් දෙන්නද තෙල් ලීටර 40ක් දෙන්න මකට කියන නතර වෙන්නේ. දැන් කියන්න මෙහෙම ඉන්නවා. මොනවා කරන්නේ? ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ වගේම කංජි තෙල අමාත්‍යවරයාටත් ඒ කංජි තෙල නීතික සංස්ථාවට ලිඛිතව දැනුම් දුන්නා සතියකට දෙවතාවක් QR කේතය ක්‍රමය යටතේ ඉන්ධනලා ලබා දෙන්න සම්පූර්ණම ටැංකියට ෆුල් ටැංක් දෙන්න කියලා. නමුත් අවාසනාව මේ අය මේක කරන්න කටයුතු කරේ නැහැ. මොකද ළංගමෙන් බස් රථ වලට ඉන්ධන ලබා දීමේදී අපිට බස් රථ ලංකා පුරාම ධාවනය කරන්න පුළුවන් 3000යි. දැන් මේක දිගින් දිගටම කිව්වා වාචිකව කිව්වා සාකච්ඡා කරා ලිඛිත දැනුම් දුන්නා. නමුත් කිසිම වගකීම මේ අතර මෙරටට ළඟා වූ ඩීසල් නෞකාවකට මුදල් ගෙවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇති බවයි. නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස